මේ ගම නගරය කියන බේදයකින් තොරව පොඩ්ඩක් වටපිට බැලුවොත් එම ලංකාවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග කොච්චර ඇද්ද? නිකන් හිතරමට සමහරට ඔබේ ගෙවල් කිට්ටුව එකක් ඇති. ඒ වගේම ලංකාවේ මේ එහා පැත්තට එතර වෙන්නට පාලමක් නැතිව පුවක් ගස්සේ දණ්ඩක් නැත්නම් ගල්ලේ දණ්ඩක් තියෙන තැන් කොයිතරම් නම් ඇද්ද? මේ බෝක්කුවක් නැති තැන් කොයිතරම් ඇද්ද? වතුරෙන් බහලා යන තැන් කොයිතරම් ඇද්ද? ඔය වගේ තැන් මම හිතන්නේ මේ අපිට මේ එළියට බහලා බැලුවාම චුට්ටක් එළියට පහළට ගියාම හොයාගන්න පුළුවන්. ඉතින් හැමදාම එහෙම දෙයක් දැක්කම මොනවද කරන්නේ? සමහර ලාට ඉතින් පළවෙනි දේ තමයි ආණ්ඩුවට බයින එක. මේ ආණ්ඩුව කිසි වැඩක් නැහැ, අපි ඡන්දෙන්පත් කරා. හැබැයි පාලම හදලත් නැහැ, බෝක්කු හදලත් නැහැ, රේල් පාරට ගේට්ටුවක් දාලත් නැහැ. ඔහොම තමයි කියන්නේ. ඊට පස්සේ ගමේ දේශපාලකින්ට බයින. ඔහොමම එනවා. හැබැයි කවදා හරි මොනවා හරි කරන්න හිතුවද මේකට? එහෙම හිතපු සහ කරපු තුන්දෙනෙක් ඉන්නවා. මේ ඒ තුන්දෙනා. මම එහා පැත්තේ කෙළවර ඉඳලා කියන්නම් කවුද මේ ඉන්නේ කියලා. චුට්ටක් එකම පාටින් හැදලා ඉන්න නිසා සමහරලාට පොඩ්ඩක් අඳුරගන්න අමාරුයි. කෙළවරේ මෙහා පැත්තේ ඉන්නේ දිල්කි මදුෂානි. මේගොල්ලෝ මොනවද කරුවේ කියලා මම ඊට පස්සේ කියන්නම්. ඊළඟට ඉන්නේ ජීවි නිලෝෂිකා. මේ ඉන්නේ ජීවි නිලෝෂිකා. ඊළඟට ඉන්නේ සඳුනි ලහිරුකා. මේ ඉන්නේ සඳුනි ලහිරුකා. මේ තුන්දෙනා නෙළුව ප්‍රදේශය තමයි නියෝජනය කරන්නේ. නෙළුවේ ඉතාම සුන්දර ප්‍රදේශයක් නෙළුව කෙනෙක් අපි දන්නවා. හැබැයි දුෂ්කරයි. ඉතින් එහෙම දුෂ්කර තැනකින් වතුරෙන් එහා පැත්තට ගොඩ වෙන්න පාලමක් නැති තැනකට මේ තුන්දෙනා එකතුලා වටිනා මිලියන 4කට වඩා වැඩි වටිනාකමක් තියෙන පාලමක් ඉදිකරලා තියෙනවා තුන්දෙනාගේ ව්‍යාපෘතියක් විදිහට. කතා කරමු එක එක්කෙනාගේ. ඉස්සලාම දිල්කෙන් අහන්න කැමති මේ වගේ දෙයක් කරන්නට හේතු වුණේ මොකක්ද? ඕනතරම් ගැලමෙන්ට දේවල් තියෙනවා කරන්නේ. එහෙම තියදී ඇයි මේ වගේ පාලමක් හදන්නට අදහස් කරුවේ? කියන්නේ අපි කුඩා කාලේ ඉඳලම දැනුණ දැඩි අවශ්‍යතාවය ගමේ තිබුණා. හරියටම තියන්න ගම තැනක් කොතනද කියලා? නෙළුව හප්පිටිය. නෙළුව හප්පිටිය අපේ ගම. ඒ අපේ ගමට කෙනෙක් මණිකාවිට හප්පිටිය ගම් දෙක යා කරන්න තිබුණේ පුවක් දඩුවේ දණ්ඩක්. ඒක වෙනුවට ස්ථිර පාලමක් හදාගන්න එක කාටත් විශාල ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඒ කියන්නේ කාලයක් තිස්සේ ඉටු කරගත්ත නොහැකි අභියෝගයක් බවට පත් වුණා. ඉතින් අපි හිතුවා කාලයක් තිස්සේ ඒ අය ඒ දේ ලබා ගන්න මහන්සි වුණා, ඒත් ප්‍රතිඵල ගන්න බැරි වුණා. ඒ නිසා අපිත් තව කෙනෙකුට ඒ අභියෝගය බාර දුන්නා නම් ප්‍රතිඵල සමහර විට අපිටත් නොලැබෙන්න ඉඩ තිබුණා. ඒ නිසා අපිම අභියෝගය බාර අරගෙන අපිම පාලමක් ඉදිකිරීමේ කටයුත්ත බාරගත්තා. ඒකත් එක්ක තිබ්බ අපහසුතාවයන් මොනවද? වක්දරු ඒ දණ්ඩක් කෙනෙක් මේ ස්ථිර දෙයක් නෙවෙයි. ඉතින් ඒකත් එක්ක තිබ්බ අත්‍තරම් ප්‍රායෝගික ගැටලු මොනවද ගම මිනිස්සුන්ට? ඇත්තටම පාලම දාන කලින් ගොඩක් ගැටලු තිබ්බා. පාලමක් නැති නිසා මිනිස්සු ගොඩක් දුක්ඛින්දා යන්න එන තැනක් නැතුව. ඒ වගේ අපහසුතා මැද තමයි පාලමක් යෝජනා කරලා පාලම දාන තීරණය කරේ. හරි. පාලම හදන්න පසුබිම් වෙච්ච කතාවක් තියෙනවා. ඒ කතාව මොකද්ද සඳුනි? ඇත්තටම අපේ යෞවන සමාජයේ සභාපතිනියගේ පියාණන් සරාසඳේ පෙබරවාරි 17 සවස 6:30ට නෙළුම් පොකුණ රඟහලේමි. ප්‍රවේශ පත්‍ර tickets.lk වෙතින්. ඒ පාලමේ මැදලා තමා මිය ගියේ. සභාපතිම කියන්නේ දිල්කි. දිල්කි. ඒ සාධකෙත් හේතුවක් වුණා. ඒ වගේම තවත් කාටවත් ඒ වගේ නමක් අත් නොවන විදියට ඒ දේ හදන්න අපි මූලිකත් ගත්තා. වැදගත් වෙන්නේ එකයි. යම් කිසි දෙයක් වුණාට පස්සේ අනේ අපෝයි කියාගෙන ඉන්නවට වඩා ඒකට මොනවා හරි පියවරක් ගන්න එක. දැන් මේ පියවර ගැනීම පිටිපස තියෙන ව්‍යාපෘතියට පසුබිමක් තියෙනවා. ඒක නම් අපි කියමු. තරුණ සේවා සභාවෙන් ක්‍රියාත්මක කරපු යූත් විත් ටැලන්ට් කියන තරුණ ශ්‍රම ශක්ති ව්‍යාපෘති කියන ව්‍යාපෘතියට තමයි අපේ යෞවන සමාජවලට මේ ව්‍යාපෘති ආවේ. අපිට මූලිකව රුපියල් 75,000ක මුදලක් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න ලබා දෙනවා. අපි ලක්ෂ 2,000,000කට වැඩි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න ඕන. මේ ව්‍යාපෘතිය විදියට අපි ගමේ තිබුණ අවශ්‍යතාවයන් තුනක් යෝජනා කරගත්තා. ඒ තුන අතරිනුත් ගමට දැඩිවම දෙනුන අවශ්‍යතාවය වුණේ මේ අවශ්‍යතාවය. ඒ නිසා අපි මගේ පෞද්ගලික අත්දැකීමත් මූලිකවම හේතු කරගෙන ඒ සිද්ධියට ලොකු අත්දැලක් සපයන්න අපි මේ තීරණය ගත්තා. ඒක කොයිතරම් ගමට අවශ්‍ය නැද්ද කියන එක මම හිතන්නේ දර්ශන ටිකක් බැලුවොත් අපිට තේරෙයි. මේ පුවක්ගස් ඒ දණ්ඩකින් කොයිතරම්
අමාරුයිද එහා පැතර යන්න කෙනෙක් මේක දරුවෝ ඉස්කෝලේ යනවානේ ඊට පස්සේ ලෙඩක් දුකක් හදුනොත් කෙනෙක් එක්කන් යන්න ඕනේ මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙදි තමයි මේ ගම මෙච්චර කාලයක් මේ විදිහට පැවතුනේ බලන්න කොච්චර අමාරුයිද කියලා මේ වැඩේ කොහොම තමයි තිබෙන්නේ හරි අනාරක්ෂිතයි මේම දවල් පුංචි කාලේ ඉඳලා එහා පැතර ආවේ ගියේ හරි ඊට පස්සේ තමයි මේගොල්ලන්ට පාලම හදන්න අවස්ථාවක් උදා කරගත්තේ. දැන් අපි කියමු දැන් ඔබ කිව්වා තමසේ සභාවත් එක්ක එකතු වෙලා මේ තියෙන අලුතෙන් හදපු පාලමනේ. ඔව්. තමසේ සභාවත් එක්ක එකතු වෙලා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරුවා කියලා. දැන් මේ වගේ පාලමක් හදන්න ලේසි නැහැ. රුපියල් 50,000ක් 75,000ක් වගේ මුදලක් මූලික වශයෙන් ලැබුණාට පස්සේ කොහොමද ඉතුරු ටික හොයාගෙන මේ වැඩේ කරේ කියලා පොඩ්ඩක් කියමු. කවුද කියන්නේ? ටික පටන් ගන්න. ඇත්තටම ව්‍යාපෘතිය කරන්න අපේ ළඟ එහෙම මුදලක් තිබුණේ නැහැ. ජාතික තරුණ සේවා සභාවෙන් ලැබුණේ අපිට 75,000ක් මුදලක්. ඉතින් මූලිකවම අඩිතාලම දාන්න ඕන නිසා අපි ගොඩක් අපහසුතාව මැද්දේ තමයි මුදල් හොයාගත්තේ. ඉතින් ගෙයක් ගෙයක් ගාන ගිහිල්ලා පුළුවන් විදියට හැමෝගෙම සල්ලි අරගෙන තමා වැඩේ පටන් ගත්තේ. ඔව්. දැන් පුළුවන් විදියට සල්ලි අරගත්ත කිව්වම දෙල්ක ඒ කියන්නේ ලක්ෂ 43ක් 44ක් හොයනවා කියන එක ලේසි වෙන්නේ 50,000ක් අතේ තියාගෙන ඒ කියන්නේ 100ට එකක්වත් නැතුව වගේ පටන් ගන්න ව්‍යාපෘතියක් නේ කොහොමද ඇත්තටම හොයාගත්තේ සල්ලි ඇත්තටම අපි මුදල් හොයාගනිද්දී ලොකුම පීඩනයක් අපිට දැනුණා මේ කියන්නේ අපි පාලමේ වැඩ කරන්න ඉදිකරන කටයුතු කරන්නත් ඕනේ එතන ඉදිකිරීමේ කටයුතු කෙරෙන අතරතුරේ ඊට අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදනත් අපිම හොයාගන්න වුණා ඒ නිසා අපි විශේෂයෙන්ම අපේ යෞවන සමාජයෙන් අපි ලොතරැයි අලෙවි කරා දවල් දවසේ අපි පාලමේ ඉදිකිරීම් කටයුතු වලට සහභාගී වෙලා රාත්‍රී කාලයේ මධ්‍යම රාත්‍රියත් ඉක්ම වෙනතුරු සමහර දිනවල අපි මුදල් එකතු කරන දේවල් වල යෙදුණා මේ විශේෂයෙන්ම තේ ආර්ථිකයත් එක්ක අපි යැපෙන නිසා බොහෝ දෙනෙක්ට ලොකු වියදමක් අපි වෙන ලොකු මුදලක් දෙන්න දැඩි අපහසුතාවයක් තිබුණා සාමාන්‍ය රුපියල් 500,000ක් වගේ කෙනෙක් දෙන්න ඇත නේද? ඔව් ඒ වගේ මුදලක් තමයි දුන්නේ. දැන් අපිට මූලිකවම වැඩ කරගන්න විශාල අපහසුතාවයක් වෙලා තිනකොට අපිට රුපියල් ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් ලැබුණා. ඒත් එක්කම අපිට ලොකු ගැම්මක් ආවා මේ වැඩේ කරන්න රුපියල් ලක්ෂයක් අතට හම්බුන නිසාම ලොකු ගැම්මක් ආවා. ඒත් එක්කම ඒ අපිට මුදලින් හම්බුන වැඩිම වටිනාකම රුපියල් ලක්ෂය. ලක්ෂයේ මුදල් ත්‍යාග දෙකක් ලැබුණා අපිට මේ පරිත්‍යාග දෙකක් ලැබුණා. ඊට අඩුවෙන් තමයි රුපියල් 1000 500 ඒ වගේ ගණන් ඒ වගේ මුදල් එකතු කළා තමයි මේ ව්‍යාපෘතිය මාස 3ක් ඇතුළත නිම කරේ අපි. ඔව් මාස 3ක තාම මාපහු අහන්න මේකේ තියෙන වටිනාම දේ තමයි දැන් බලන්න මේ කී දෙනෙක් මේකට දායක වෙලා තියෙනවද කියන එක. ඒ කියන්නේ රුපියල් 500,000 වගේ එකතු වෙලා නම් ලක්ෂ දෙකක් හම්බුණා කියන්නේ ඔය ලක්ෂ දෙක පැත්තකින් තිබ්බා 50,000ක් පැත්තකින් තිබ්බා පස්සේ හම්බෙච්ච 25,000ක් පැත්තකින් තිබ්බොත් එහෙම 275,000 නේ. 275,000ක් හම්බුණාම ඉතුරු ඒ කියන්නේ ලක්ෂ 44න් ඉතුරු ටික සියල්ල මෙහෙව්වේ අනිත් අයගේ දායකත්වයෙන්. ඉතින් මේකට කොච්චරතර පිරිසක් දායක වෙලා තියෙනවද කියලා අපි කියනවා. ඒ නිසා ඒ අයට මම හිතන්නේ මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ නේද? සඳුනි කැමතිද? ඔව් ඇත්තටම කැමතියි. මේක අවස්ථාවක් කරගන්න ගමේ ජනයාගේ ඒ අහිංසක දායකත්වය අපිට රටක් වටිනවා. ඒ වගේ දායකත්වයක් ලැබුණා නම් අපිට මේ වගේ දෙයක් කරගන්න බැරි වෙන්න තිබුණා. නමුත් මේක අවස්ථාවක් කරගන්නේ සියලු දෙනාටම වැයකල දහඩිය බිඳුවේ පටන් කරපු සියලුම උපකාර වලට ස්තුති කරන අවස්ථාවක්. ඒ වගේම ජීවි දැන් මේ වැඩේට මාස 3යි ගත වෙලා තියෙන්නේ. මාස 3කින් ඒ කියන්නේ අපි තුත් මේ වෘත්තිමය වශයෙන් මේක කරන කර්මාන්ත කරන කම්පැනි එකක් තියෙනවානේ. ඒ වගේ එතනකට දුන්නත් මාස 3කින් සමානව මේ වගේ පාලමක් හදලා ඉවර කරන්න බෑ අපි ඕන තරම් දැකලා තිනවා. මාස ගණන් අවුරුදු ගණන් පාලමක් කරලා බෝක්කුවක් දාන්න ඇදෙනවා. මාස 3ක් ඇතුළත වැඩෙත් පටන් ගන්න සල්ලිත් හොයලා වැඩේ නිමවටපත් කරේ කොහොමද? අපිට කාලය ලැබුණේ මාස 3යි. ඉතින් හැමෝගෙම සහයෝගය නැත්තම් කීයටවත් මාස 3කින් වැඩ ඉවර කරන්න බෑ. ප්‍රදේශවාසීන්ගේ يعني අදිෂ්ඨානයේ කැපවීම ඉවසීම හැමදේම ඇතුව තමයි මේ පාලම අවසානයේ දක්වා අපිට ක්‍රියාත්මක කරගන්න පුළුවන් වුණේ. ඒ වගේම තමයි හැමෝගෙම සහයෝගය ඇතිව අපි උපරිමෙන් කැප වෙලා තමයි අපේ පාලම අවසානයේ දක්වා ගෙනෙන්න සාර්ථකත්වයෙන් ගෙනෙන්න පුළුවන් වුණේ. ප්‍රදේශ දේශපාලන අධිකාරියන් සහයෝගයක් හම්බුනද? දේශපාලන අධිකාරියන් සහයෝගය ලැබුණා. ඒත් ප්‍රදේශවාසීන්ගෙන් ගොඩක් සහයෝගයක් ලැබුණා ඊට වැඩිය මුදල් අතින් හැමදේම ශ්‍රමයෙන්.
ඒ හැමෝගෙම දායකත්වයතු තමයි අපි පාඩම සාර්ථකව නිම කරගත්තේ. දැන් අර වැඩක් බොහොම හොඳට යනවනම් කිසිම හැලැප්පීමක් නැත්තම් කිසි ප්‍රශ්න නැතුව යන්න පුළුවන්. හැබැයි මුදල් නැහැ ප්‍රශ්න ඔක්කොම එකදින් තුන් දෙනා අතර පොඩි පොඩි ගැටුම් ඇති වෙන්නේ නැතිනේ. එහෙම දේවල් තියාගෙන කොහොමද ඉලක්කෙට ගියේ? එල්ටි කියන්නේ ඇත්තටම මේ අනිවාර්යෙන් හැලැප්පීම් ඇති වෙනවා ඔය වගේ අවස්ථාවකදී. තුන් දෙනා අතරේ අමනාපකම් ඇති වුණේ නැති තරම්. ඇත්තම කියනවා නම් අපි තුන් දෙනා වැටුණා නම් ව්‍යාපෘතිය නිම කරන්න අපිට කොහොමඩවත් මිඩක් ලැබෙන්නේ නැහැ. විශාලම දේ වුණේ අපි ව්‍යාපෘතියේ බාර ගැනීමම හැමෝටම ඒ කියන්නේ විහිළුවට ලක් වෙන කාරණයක් වුණා. ගෑනුළම තුන් දෙනෙකුට පුළුවන් ද පාලමක් දාන්න කියන තැන හැමෝම හිටියා. ගමේ හිටපු කිසි දඩයකට මෙච්චර කාල බැරි වෙච්ච දෙයක්. බැරි වෙච්ච දෙයක්. ඒ කියන්නේ අපේ වයසත් එක්ක අපි තුන් දෙනාම සස්පල හදාරන කාලේ තමයි ව්‍යාපෘතිය බාරගත්තේ. සස්පල විභාගෙට පෙනී සිටින්නත් ඕන, පාලම දාන්නත් ඕන, මේ සියලු කාරණා එක්ක හැමෝටම එක කියන්නේ කවුරුත් ඒ කියන්නේ අපේ මතය පිළිගත්තේ නැති තැන හිටපු අවස්ථා අනන්තවත් තිබුණා. ඒ කියන්නේ ගිය විදියටම යන්න, බැරි දෙයක් කරන්න එපා, ඇයි බැරි දෙයක් කරන්න ගිහලා අමාරුවේ වැටෙන්නේ කියන තැන හිටියා. කියන්නේ මුදල් පවා අපිට පරිත්‍යාග කරද්දී සමහර වෙලාවට අපිට මුදල් පරිත්‍යාග කරත් හිතේ කහටක් තිබුණ බවක් අපිට දැනුණා. ඒ කියන්නේ චකිතයක් තිබුණා. මේ ඇත්තටම මේ අපි දෙන මුදල් වලින් මේගොල්ලෝ හරියට දෙයක් කරයිද කියන තැනේ මිනිස්සු හිටියයි කියන එක අපිට දැනුණා. ඒ හැම දෙයක්ම සමහර වෙලාවට අපිට සල්ලි දීර කියන්නේ අපිව විවේචනයට ලක් වුණ අවස්ථා අනන්තවත් තිබුණා. ඒ නිසා මේ හැම දෙයක් එක්කම අපි තුන් දෙනා වැටුණා නම් ඔක්කොම ඉවරයි. ඒ වගේ තත්ත්වයක තිබුණේ නිසා අපි තුන් දෙනා අතරේ අපි තුන් දෙනාගේ නන්නේ වුණේ විශ්වාසය නිරන්තරයෙන්ම තිබුණා. ඒ නිසාම ව්‍යාපෘතිය සාර්ථකව කරගන්න පුළුවන් වුණා. හොඳයි. මුදල් භාවිතයේ විනිද භාවයේ කවුද ආරක්ෂා කරන්නේ? ඒවත් ඒ කියන්නේ තරුණ සේවා නිලධාරීතුමා සහ ග්‍රාම නිලධාරීතුමා නිරන්තරයෙන්ම අපි පිටුපස්සේ හිටියා. මේ අපි රුහුණු සංවර්ධන බැංකුවට අපිට ලැබෙන හැම මුදලක්ම බැංකුවේ තැන්පත් කරලා තමයි නැවත ගත්තේ. ඒ නිසා ඕනම කෙනෙකුට බලන්න පුළුවන් අපිට ලැබුණු මුදල් සහ අපි බැංකුවෙන් ලබාගත්තු මුදල්. ඒ කියන්නේ අපිට ලැබුණු මුදල් වලට සැලනෙදිර අපි වියදම් කරපු සියලුම දත්ත අපි ළඟ තියෙන වෙන නිසා කාටවත් සැකයක් නැහැ මුදල් වලට මොකද වුනේ කියලා. හරි, මම බැලුවේ මේකලන් හරි දක්ෂයි. ඒ කියන්නේ වැඩෙත් කරලා තිනා මුදල් මුල්‍යමය විනිවිද භාවය, ඊට පස්සේ හැමෝගේම අතර එකමුතුව, මානසික ශක්තිය, මේ ඔක්කොමත් එක්ක වෙලා සමාදානේ මේ වැඩේ කරලා තිනා ගමටම ආදර්ශයක් නෙවෙයි, අතරම රටටම ආදර්ශයක්. අදට කතා කරන්න ඕන. ගමේ අය මේකට දැන් මොනවද කියන්නේ කියලාත් අහන්න ඕනේ. සරාසඳේ පෙබරවාරි 17 සවස 6:30ට නිලුම්පොකුණ රංගහලේනි. ප්‍රවේශ පත්‍ර tickets.lk වෙතින්. ගමට පාලමක් අවශ්‍ය වෙලා තිබුණ වෙලාවක නැත්තම් එහෙම પરම්පරා ගානක් පාලමක් හදාගන්න බරුව අසාර්ථක වෙලා හිටපු වෙලාවක ගෑන් ළමයි තුන් දෙනෙක් එකතු වෙලා ලස්සනට මේ වැඩේ කරපු කතාව තමයි අපි කතා කර කර හිටියේ. දැන් ඒ අයට බොහොම අභියෝග තිබුණා. මේ තුන් දෙනා තමයි මේ නෙළුවේ මේ හපංකම කරුවේ දිල්කි මදුෂානි, ඒ වගේම ජීවි නිරෝෂිකා සහ සඳුනි ලහිරිකා. දැන් මේ අය මේ වැඩේ කරාට පස්සේ දැන් කියවන ගමේ අය ලොකු චක්කිතයක් තිබ්බා, වැඩිහිටියන්ගේ ලොකු විශ්වාසයක් තිබුණා මේ දේ හරියට කරයි කියලා. කලාට පස්සේ ගමේ අය මොනවද කිව්වේ කියලා දැන් අපි බලමු. ඇත්තටම මට නම් අදාහ ගන්නත් බෑ මේ වගේ යෞවනියන් තිදෙනෙක් අනිත් සියලු දෙනාගේම සහාය ලබා ගත්තත් මේක රාජකාරි මට්ටමින් කරන්න ගියොත් ඉතාමත් විශාල ව්‍යාපෘතියක්. ඉතින් එවැනි ව්‍යාපෘතියක් මේ දරුවෝ තුන් දෙනෙක් මැදිහත් වෙලා අනිත් අයගේ සහාය අරගෙන මේ තත්ත්වෙන් ගම් දෙකක් යා කරන්න පුළුවන් පාලමක් ඉදිකරා කියන එක ඇත්තටම ඉතාමත් මගේ කළ යුතු දෙයක්. ගොඩක් දුකසේ අපි මේ දණ්ඩේ ගියේ. අපි හරීම ලෝභ හරීම දුකසේ හිටියේ. ඉතින් දැන් නම් හරි සන්තෝසයි, ගොඩක්ම සන්තෝසයි කියලා නිමා කරන බර සන්තෝෂයක් දැන් තියෙන්නේ. අපි හැමදාම හීන මම විතරයි හිටියේ මේකෙන් ඒ දන්නේ පාලමක් ලැබෙන්නේ කවදද කියලා. අපිට හීන සැබෑවිල ගියා මහත්තයෝ. ඒකයි අපිට තියෙන එකම සතුට. ගඟ ගැඹුරු වෙනවා සමගම රේ දණ්ඩ යාමට නොහැකි තත්ත්වයට පත් වුණා. මේ තුලින් යවුන සමාය දැරියකගේ පියා වැටිලා මිය ගියා. එපමණක් නොවේ, තව වැඩිහිටියන් වැටුණා, පාසල් ශිෂ්‍යයන් වැටුණා. ඒක නිසා ප්‍රදේශවාසීන්ට දැනුණා මේක සුවිශාල අවශ්‍යතාවයක් බව. මෙන්න මේ අවශ්‍යතාව ඉෂ්ට කරන්න බැරි වෙද්දී තමයි මේ තරුණ සේවා සභාවේ වැඩසටහන හරහා යවුන සමාජ ඉදිරිපත් වෙලා මේ වැඩසටහනට කරන්න පෙළඹුණේ. මේ පාලම හැදු පාලම හදලා සෑහෙන දුක් මාදිර පාලම හදුවල් ළමයි කවුරුත් එක්කවල් පාලම හදලා දැන් අපිට විශාලම සතුටක් තියෙනවා. මේ අභියෝගය ජයගත්තා වගේ බොහොම දුෂ්කරින් අපි ගියා. අපි කීප දිනකන් ගිය වෙලාවල තුවාල වෙලා නොයෙකුත් කරදර වෙලා ගංගොතරින් බාධා ඇති වෙලා කොහොම හරි මේකෙන් අපි ජයගත්ත මේ ළමයි එක්කවේ වෘත් එක්කම දැන් ගමට ලොකු වටිනාකමක් ආවා අපිට. දැන් ඊයේ පෙරේදී නම් අපි අපේ වලට වාහනය යන තලගුණ යන වාහනය නෝ මේ කවුරුත් බයිසිකල් එනෝ අපි ලෙඩේ අපේ අම්ම එක්ක ආවා ඉදිට්ටම සෑහෙන අතුරක් අපිට ඉතින්.
දැන් ඉතින් ගෙදරටලා බලාගෙන නැත්නම් පොඩ්ඩක් අප්පඩියක් ගහලා කියන මේක ලකරේ හොඳ වැඩක් කියලා. ඒ තරම් විශිෂ්ට දෙයක් තමයි කරලා තියෙන්නේ. දැන් ওই වගේ දේවල් කරන්න ගියාම දැන් අද නම් ඉගෙන ගත්ත ඉස්කෝලේ අම්මලා ඉස්කෝලෙන් ළමයින්ට කියන දෙයක් තමයි අම්මලා හොඳට ගන්න. මේ ඔය අනම්මනම් කරලා හරියන්නේ නැහැ, පුතේ ක්‍රීඩා කරලා හරියන්නේ නැහැ, සංගීත කරලා හරියන්නේ නැහැ, කලාව කරලා හරියන්නේ නැහැ, සමාජ සේවය කරලා හරියන්නේ නැහැ, ඉගෙන ගන්න එක. දැන් මේ පාලම කරපු අවුරුද්දෙම තමයි මේ තුන්දෙනාම උසස් පෙළ කෙරුවේ. ඔන්න අහගන්න ප්‍රතිඵල කියන්න දිල්කි. ඒ සමාර්ථ එකයි, වි සමාර්ථ දෙකයි. ඒකයි බී දෙකයි. විෂයන් ටිකක් කියන්න. මීඩියා, චිත්‍ර, සිංහල. ඔය පාලම හදන අතරේ වැඩ කරලා තමයි ඔය ප්‍රතිඵල ගත්තේ. ඊට පස්සේ ජීවි. මගෙත් ඒකයි, බී දෙකයි. ආර්ට්ස් වලින් කරේ. හොඳයි. ඊට පස්සේ සඳුනි. ඒකයි, සී දෙකයි, ආර්ට්ස් වලින් කරේ. මොනවද දැන් කරන්න යන්නේ දිල්කි? අධ්‍යාපන මේ පැත්තෙන් ඉස්සරහට. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව විවෘත විශ්වවිද්‍යාල නීති ප්‍රවේශ විභාග සඳහා සූදානම්. ජීවි. මත විශ්වවිද්‍යාල ප්‍රවේශයට දාලා තියෙන්නේ. ඒ වගේම ඒ අතර GAQ වගේ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සඳුනි. නීති විශ්වවිද්‍යාලයට යන බලාපොරොත්තු ඉන්නවා. ඒකට අවශ්‍ය කටයුතු මේ දවස්වල කරගෙන යනවා. හොඳයි. මම ඒක ඇත්තටම ඇත්තට විස්තරාත්මක අහුවේ දන්නවද ආපහු ඔබ දෙමාපියෝ නම් හැම වෙලේම කියන දරුවන්ට ඉතින් අර වෙන මුකුත් තියා අදුම තරම එළියට බහලා බෝල් එකට පයින් ගන්නත් එපා කියලා කියනවා ඉගෙන ගන්න දෙන්න නිසා. ඉතින් එහෙම එකක් නැහැ මේ දරුවෝ වරන්න පාලම හදන ගමන්. ඉතින් කියන්න දැන් මේ මෙච්චර වැඩ කරද්දී ඇත්තටම පාඩම් කරන්න ඉගෙන ගන්න වෙලාවක් තිබ්බද? ඇත්තටම මම නම් නිවසින් බැහැරව තමයි අධ්‍යාපන කටයුතු හැදෑරුවේ. ඒ නිසා ගාල්ලට එන්න ඕන කිලෝමීටර් 65ක දුරක් තියෙන ගමේ ඉඳලා ඒ ඇවිත් බෝඩිමේ නතර වෙලා විභාගේ නම් දවසේ විභාගෙට නැස්තුන අය රෑ වුණත් ගෙදර එනවා මේ ව්‍යාපෘතිය කරන්න ඕන නිසා. ඒ වගේ ලොකු කැපකිරීමක් කරා මූලික අධ්‍යාපනය හපිට කනිෂ්ඨ විද්‍යාලයෙන්, උසස් පෙළ අධ්‍යාපනය ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයෙන්. ජීවි, ඔයා කොහොමද මෙච්චර හොඳට පාඩම් කරගෙන මේවා සම්වර කරගත්ත මෙච්චර වැඩ දෙද්දි? ඇත්තටම අපි විභාගය වුණාට ඒකටත් පාඩම් කරන ගමන් තමයි මේ වැඩ කරේ. ඉතින් උදේට ක්ලාස් ගිහිල්ලා අවසට ඇවිල්ලා ඒකේ වැඩත් කරලා ඒ වගේ තමයි ඉතින් විභාගයට දාගත්තේ. ඔව් නේ, මාස 3ක් ඇතුළත මේ වගේ ව්‍යාපෘතියක් කරලා පාලමක් විවෘත කරනවා කියන එක මම නම් කියන්නේ රජරත් අභියෝගයක්. ඉතින් ඒ වගේ වෙලාවකදී මේක ළමයි කරපු වැඩේ ඉතාම විශිෂ්ටයි කියලා කියනවා. ඒත් එක්ක මම අහන්න කැමතියි දැන් මෙච්චර දෙයක් කරාට පස්සේ දැන් ඇඟට පොඩි හයියක් එනවනේ. දැන් හිතනවාද මෙන්න මේ දේ තමයි අපිට කරන්න බැරි අනිත් ඔක්කොම කරන්න පුළුවන් කියලා කරන්න බැර දෙයක් කියලා හිතනවාද දැන්? කවුරු කිව්වත් කමන්නේ සඳුනි. ඇත්තටම දැන් නම් හිතනවා ගෑන ළමයි කුණාට දෙල්ලමෙක් තරම් ශක්තියක් අපිට තියෙනවා කියලා. ඉතින් බිරුණා කොච්චරද ඔය ගමේ කවුරුත් වැඩි කළා නැහැ මෙච්චර ගන්න. ඒ වුණාට දැන් හිතනවා අපිට ඊට වැඩි දෙයක් කරන්න පුළුවන් කියලා. ඕනම අභියෝගයක් ආවම ඒකට නැසෙලී අවශ්‍ය විකල්ප ඒ මොහොතේ ලබාගෙන ශනිකව ඒ දෙයට මුහුණ දෙන්න දැන් ශක්තිය අපි ගාව තියෙනවා. තරුස සබාව මෙලද අපි ඇත්තම මතක් කරන්න අවශ්‍ය මේ වගේ තාරුණ්‍යයකට ශක්තිය සැපීම නිසා අපි බෙහෙවින්ම අගය කරන තරුස සබාව මම හිතන්නේ අර සුන්දර සමනල තාරුණ්‍යයෙන් එහාට ගිහිල්ලා මේ පොළොවේ පය ගහලා ඉන්නට සහ රටට වැඩක් කරන්න පුළුවන් ශක්තියක් තරුණ පරම්පරාවට ලබා දීම ගැන තරුස සබාවලත් අපි හිසනම ආචාර කරනවා. අවසාන වශයෙන් මොනවද ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ තුන්දෙනාගේ පටන් ගමු සදිල් කියන්නේ? ඇත්තටම දැන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරේ ගමට කෝටියක් කියන සංකල්පයත් එක්ක. දැන් අපි නිකම්ම පාලමක් ඉදි කරාම විතරක් නෙමෙයි, දැන් අපේ තව ලොකු බලාපොරොත්තු රැසක් තියෙනවා. يعني මේ තරඟාවලියෙන් يعني පළාතෙන් හොඳම ව්‍යාපෘති නමයක් තොරලා මිලියනිය බැගින් ප්‍රදානය කරනවා. දැන් අපි දිස්ත්‍රික් මට්ටමේ පළමුවන ස්ථානයේ අරගෙන තියෙන ව්‍යාපෘති 88ක් අපි බවා ගිහිල්ලා. ඔය දැන් අපිට දැන් ජාතික මට්ටම සඳහා සූදානම් වෙමින් ඉන්නේ. ඒ නිසා අපේ බලාපොරොත්තු කොහොම හරි ගමට කෝටිය ගේන එක. ඒ බලාපොරොත්තු අපි තාමත් ඉන්නවා. දැන් ඒ ගමට කෝටිය ලැබුණොත් අපි කරන ව්‍යාපෘතිත් අපි දැරටම සරසම් කරලා ඉවරයි. يعني අපි ප්‍රවේශ මාර්ගය මූලිකවම අපි කොන්ක්‍රීට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව නෙළුවට තරුණ මධ්‍යස්ථානයක් නැහැ. අපිට යවුණ සමාජවල තරුණයන්ට එකතු වෙන්න ස්ථානයක් තවමත් නැහැ. අක්මීමන තමයි තියෙන්නේ. ඒ ස්ථානයට එන්නත් කිලෝමීටර් 60 පමණ
දුර ගෙවාගෙන එන්න වෙනවා. ඒ නිසා ඒක ලොකු අපහසුතාවයක් නිසා අපි තරුණ මධ්‍යස්ථානයක් නිලවිදි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම තමයි අපිට කනිෂ්ඨ විද්‍යාලයට මාධ්‍ය ඒකකයක් තවමත් නැහැ. ඒ නිසා මාධ්‍ය ඒකක ඉදි කරලා දෙන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කියන්නේ අපි දෙන්නේ ඒ කියන්නේ අපේ යෞවන සමාජයේ ගොඩක් අයගේ මූලික අධ්‍යාපනය ලැබපු ස්ථානය. ඒක නිසා එතෙන්ට වටින දෙයක් කරන්න ලොකුම බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම තමයි නිස්කෝ සමුපකාර ග්‍රාමීය බැංකුවක් නෙළුවේ නැහැ. ඒ නිසා අපි ඒකත් ඉදිකරන බලාපොරොත්තු වෙන හරහා යෞවන සමාජයට රැකියා අවස්ථා ගණනාවක් ලැබේ කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි රිදීතරු ප්‍රජාපූර්ණ මධ්‍යස්ථානය දැනටමත් මූලික කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඒ ස්ථානය පුස්තකාලයක් සමග සංවර්ධනය කරලා ඒ විදිහට ඉස්සරහට ගෙන යන්න ඒ වැඩපිළිවෙල වල ටිකට තමයි දැනටමත් මූලික අඩිතාලම් අපි දාලා තියෙන්නේ. කියන්නේ අපි බලාපොරොත්තුෙන් ඉන්නේ කොහොම හරි කෝටිය ලැබුණොත් ඒ ටිකත් අනිවාර්යයෙන්ම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කොටිය ලැබෙන්නත් පුළුවන්, කොටිය නොලැබෙන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා දෙයක් කරා කියලා තනම මේ ටිකෙන්ම කොටියකට වඩා වටින දෙයක් ඔයගොල්ලෝ සුන්දරක් කරා කියලා මම විශ්වාස කරනවා. බොහොමත්ම ස්තුතියි. රටට විශාල ආදර්ශයක්. මම හිතන්නේ මේක ආදර්ශයක් නොවන කෙනෙක් ලංකාවේ නැහැ. මේ විදිහට වැඩ කරොත් අපේ රට කොයිතරම් නම් ශ්‍රේෂ්ඨ තැනක් වේද කියලා හිතා ගන්නත් බෑ. එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ. බොහොම ස්තුතියි ඔය තුන්දෙනාටම. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බබලෙන ප්‍රවේශපත්‍ර tickets.lk විතින්.